ලක්ෂ දෙකක ජනට අඩු වූ ජනතාවක් ඇවිල්ලා කරපු අරගලයකට බය වෙලා අපි අඩියක් පිටිපස්සට ගත්තා. අපේ ජොන්සන් ඇමතුමා බය වුණේත් නෑ. මම බය වුණේත් නෑ. ගැහුවොත් ගහනවා කිව්වා. ගන්න මාව. ඉතින් මේ බය වෙච්ච සමහර අය ස්වාධීන වෙන්න ගියා. හැබැයි මේ ස්වාධීන වීම පිටිපස්සේ තියුනේ බයක් නෙමෙයි කුමන්ත්‍රණයක්. ජනාධිපති සිහින දකින අගමැති සිහින දකින විවිධ පුද්ගලයින් මේ අරගලයේ යමුවාවෙන් අපේ පක්ෂයට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ කරා. අතර වුණ තැනින් අපි ඉස්සරහට යන්නේ කොහොමද? දැනටත් තියෙන මෙච්චර ශක්තිමත් පක්ෂයක් නැහැ. ජනතාව අපිත් එක්ක ඉන්නවා. මේකට නායකත්වය දෙන්න තරුණ නායක පිරිසක් අද ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්මයා අදහෙට නැවතවිලා මේ පක්ෂයට නායකත්වය දෙනවා. ගොඩබේ මහත්තයා පැත්තෙන් එතුමාට තීන්දුවක් ගන්න තිබ්බා. අවසාන මොහොතේ. අන්තිම දවසේ වෙනකොට මේක උඩු දුවල ඉවරයි. එතුමාට ආණ්ඩුව ආරක්ෂා කරගන්න තිබ්බා 3-4000 මරලා. අපි දැක්ක රණසිංහ ප්‍රේමදාස මහත්තයා කෙරුවා. එතුමා තීන්දුව කරා නෑ ආණ්ඩුව වැටුණත් කමක් නෑ මම රාජ්‍ය රකින්න ඕනේ. මට ඡන්දේ දීපු නොදීපු මිනිස්සු 10000ක් මරලා බලේ ඉඳලා මට වැඩක් නෑ. අනුන්ගේ ගෙවල් ගිලා ගිනි තියලා මිනිස්සුන්ට ගහලා මිනිස්සුන්ට ජරා විදිහට කතා කරලා පොලිසියෙන් දාන මහත්තුරුන්ට බලු විදිහට කතා කරලා රාජ්‍යයෙන් දාන බලු විදිහට කතා කරලා කරන දේශපාලනේ මේ අපි කරන්නේ. අපි මොම වැදගත් දේශපාලනයක් අපි පක්ෂ කරන්නේ. අපි ලෑස්ති වෙන්න ඕනේ. මොන ඡන්දද දෙන්නේ? මේ වෝර ඡන්දකට මුණ දෙන්න පුළුවන් විදියට අපේ පක්ෂය ශක්තිමත් කරලා తాවකාලිකව ඒ ලබපු පසුබෑම නැවත වාරයක් ජයග්‍රහණ දනට ගේන්න අපි ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරමු කියලා මම බොහොම ආදරෙන් ගෞරවෙන් මං ඉල්ලනවා.